ඒහි පස්ෝ පෝ එන්නදනු දකින්න නමෝ තස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස් ශ්‍රද්ධාබුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පිම්මත්නි අද හිමිදුරු දෑසන මෙතු ඒහි පස්සිකෝ වැඩසටහනින් සූදා නම් වෙනවා උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රෝණය කරන්ට පමත්නි අද අපි මේ උදෑසන ධර්මසාකච්ඡාවිදි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ වචනේ තියන වටිනාකම පිළිබඳව. ලෝතුරා බුදුරජාණන් වහන්සේ තාමත්ම හොඳට මේ වචනයේ වටිනාකම හඳුනාගත්ත ශාස්තෘුවරය එනිසා තමයි වචනවදින් උදේ පාන්දර අපි ඔයත් තම්ම සුවපත් කරන්ට උත්සහයක් දරන්නේ. මේ සමාජය තුළ පම්වත්නි වචනයට කළ හැකිදේ බොහොමයක් තියෙන ඔබ දැකර ඇති සමාජයේ බොහෝ ඇත්තො ඉන්නවා ගිහි පැවිදි බේදයකින් තොරව තමන්ගේ වචනයට මිනිස්සු නම්මගන්ට පුළුවන් අය. හොඳ හෝ වේවා නරක හෝ වේවා තමන්ගේ වචනයටට මිනිස්සු නම්මා ගණට පුළුවන් හැක අාවක් තියන මිනිස්සු ඉන්න සමාජයක ඉතාමත්ම හොඳ පැත්තට මිනිස්සු තමන්ගේ වචනයට නම්මාගත්ත ශස්රූරයෙක් තමයි ගලෞතුරා බුදුපියාණන් වහන්සේ. අද අවරුදු දෙදදාශ පන්සිය හැට හතරක්ගිහිල්ලත් නහන්සු පිරිණුවම් පාල හැබැයි වහන්සේගේ වචනය මිනිස්සුන්ගේ හිත්තුළ රැව් පිළි රැව් දෙෙනවා. බලනුන් වහන්සේ වචනය ඉතාමත්ම හොඳට ප්‍රයෝජනයට ගත්තා ආකාරේ. ඔබට ලැබිලා තියෙනවා ලස්සන ජීවිතයක්. මේ ලස්සන ජීවිතය තවත් ලස්සන කරගන්ට පුළුවන් මාධ්‍යයක් තමයි වචනය කියලා කියන්න. සමහර වෙලාවට අපේ ජීවිතය තුළ අපිකරන යම්යම් දේවල් පිට කරන වචන නිසා අපි විතරක් නෙමෙයි අපි වටේ ඉන්නයත් දුකට පත්වනවා අපි දකලා තියෙනවා. ඉන්දියාවේ ප්‍රසිද්ධ කියම නක් තියනවා. වී දැම්මුත් බිමට ඇහිද ගණඩ පුළුවවා. හැබැයි වචන දැම්මුොත් ඇහිද ගණ්ඩබ. වී දැම්ම හම පින්වත්නී අපිට ඇටෙන් ඇටේ වුණත් ඉවර වෙනකං ඇහිද ඉන්ඩ පුළුවවා. වචනයක් එහෙම බෑ. සමහර වෙලාවට අපි පිටකරන වචන පිට වනාට පස්සේ අපි මොනතරන් සමාවෙන්ට කියලා කිව්වත් එමිනිසුන්ගේ හදවත්තුොලින්. න්නේ වචන ගලවාගන්ට බැරි ස්ුභාවයක් තියෙන. සමහරු කියනව උඹ කියපු වචනේ. දියකොටපු ඉරක් වගේ මගේ හිතේ තියෙනවා කියලා. බලන්ට වචනයක් ගිය දර. එනිසා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම. තාමත්ම කරුණාවෙන් ආදරයෙන් යුක්තව තමගේ ශ්‍රාවකයන්ට කියනවා මේ වචනය නිවරදිආකාරයට පාවිච්චි කරන්ට කියලා. බුදුරජාණන් වහන්සේ පිවත්නී ධර්මය තුළ, ට කියන වචනයෙන් සිදුවන අකුසල් හතරක් කරන්ට එ පාය කියලා. මොනව දකුසල් හතර පලවිනයක මුසාවාද. බොරු කියන්ට එපා කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේකිෙන පිසුනාවාචා හිස් වචන කියන්ට එපා කියලා. පරුසාවාචා පරුස වචන කියන්ට එපා කිව්වා සම්ප්‍රප්පලාපා තමන්ට ප්‍රයෝජනයක් නැති වචන කතා කරන්ට එපා කිව්වා. බොරු කියන්ට එපා කියේලං කියන්ට එපා පරස වචන කියන්ට එපා ස් වචන කියන්ට එපා තමන්ටත් අනුන්ටත් වැඩකට නැති මෙන්න මේ දේවල් කරන්ට එපා කියලා කිව්. ඔය ටික නොකර බුදුරජාණන් වහන්සේ කියනු අනි පැත්තට ඇත්ත කතා කරන්න. හැම කෙනෙක්ගෙම හිතට සහනයක් වෙන වචන කතා කරන්න. ප්‍රයෝජනයක් තියෙන වචන කතා කරන්න. ධාර්මික වචන කතා කරන්න. වචනය හොඳ පැත්ත භාවිතයට ගැනීම පිළිබඳ උන්වහන්සේ අපිට ඕනෑ තරම් බණ කියලා තියෙනවා. පිමති මේ වචන කියන්නේ හොඳ ආයුයක්. මේ ආයුදේ හොඳ පැත්තට ප්‍රයෝජනයට ගත්තොත් ඔයත් තන්ට ජීවිතයේ ජය ගන්ට පුළුවන්. හැබැයි මේ වචන කියන ආයුධ නරක පැත්තට පාවිච්චික් කලොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබේ ජීවිතය අඳුරුව වෙනවාය කිය. උහන්සේ ලස්සන ගාතාවක් දේශනා කරනව සුත්ත නිපාතේ. මොකදද ගාතාව. පුරුසස්සහි ජාතස්ස කුටහාරි ජායතේ මකා. යාය ජින්දති අත්හ නම් බාලෝ දුබ්භාසිතං බනක්. බදුියාණන් වහන්සේ දේශනා ක නව මනුස්්‍යයක් උපදිද්ධම එ මනුස්්‍යයාගේ කටේ කෙටේරියක් කටගන්න ලු. බලන්ට උන්වහන්ස යදාගත්ත උපමාව. සෑම මනුස්යක්ගෙම කටේ කෙටේරියක් හටගන්න ඕලු. බාලයා බාලයා කියලා කියන්නේ අඥඥානයා මෝඩයා. හරියට මේ කෙටේරිය ප්‍රයෝජනයට ගණ්ඩ දන්න ඇත්තං තමත් වෙනසිලා අනුම්වත් විනාස කරනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ. ඇයි බුදුහාන්දුදරෝහෙම දේශනා කළි. එදා බුදුහාමුදුරුව ජියෝමාන සමයේ දමදිව ජීවත් වනා භික්‍ෂූන් වහන්සේ නමක් උන්වහන්සගේ නම කෝකාලික. මේ කෝකාලික හාමුදුරුව දවසා ලොතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල කියනවා බුදුහාමුදුරුවණේ සැරියුත් මුගලන් කියන්නේ මහා දෘෂ්ටිියෝ දෙන්නේ. අසත් පුරුෂෝ දෙන්නේ මේ දෙන්න ඇසුරු කරන්ට හොඳ නැහැ කියලා. බලන්ටක බුදුරජාණන් වහන්සට කිවේ බොරුවක්න කේලමක්නේ කිසිම වැඩකට නැති වචනයක්නේ වෙලාවිදි බුදුරජාණන් වහන්සේ කියනවා කෝකාලික එහෙම කියන්නටපා නෑ බුදුහාමුදුරුවනේ මමනං කියනවා සැරිුත්ම ගලන් කියන්නේ අසත් පුරුෂයෝ. දෘෂ්ටයෝ ඇසුරු කරන්නට හොඳ නැති අයි. දෙ වාවටත් බුදුරජාණන් වහන්ස කියනවා කෝකාලික එහෙම කියන්නට එපා. තුන්වැනි වතාවටත් බුද්ධ වචනයට ගරු කරන්නේ නැතුව කෝකාලි හාමුදුරුව කියනව ඔබෝහන්ස කොහොමකි ව්වාත් සැරිියුත්ම ගලන් කියන්නේ දෘෂ්ටයෝ කිය. නේ බුදුජාණන්හන්සේ තුන්වවැෙන වතාවටත් කියනවා කෝකාලික එහෙම හිත්තන්ඩවත් එපා කියන්ටතත් එපා. මේ කියපු වචනයම කෝකාලික ඔබේ ජීවිතයේ දුක පිණිස පවතී කියලා. කෝකාලික හාමුදුරුව කියන දේ හන්නේ නෑ. වහන්සේ බුදුරජාණන් වහන්සගේෙන් සමුවරම් පිටවෙලා යනවා. හැබැයි ජේතවනාරාමය පිින්වත්නී ගේට්ුවෙන් එලියට එදදිම ෝකාලික හාමුදුරුවන්ට දැනවා තමන්ගේ සරීරයේ දැවිල්ලා. නේ සරීරයේ දැවිල්ලක් දැනචහම ෝකාලික හාමුදුරුවෝ තමන්ගේ ශරීරයේ දිහා බලනවා සරීරයේ පුංචි පුංචි දාඩී ිබිලි වගේ ගඩු මතුවෙලා. මෙන්න මේ බිබිලි ටික ටික වෙලාව ගතවෙද්දි විාල බවට පත්වෙනෝ මුං ඇට තරම් විශාල වෙනවා මුං ඇ තරම් ගෙඩි කාලයක් ගතවෙද්දි කඩලා ඇට තරම් විශාල වෙලා තවත් කාලයක් ඇදි බෙිගෙඩි තරං විසාාල වෙනවා. මේ බෙලිගෙඩි තරං විශාල වෙච්ච ගෙඩි සැරව පිරිලා පුපුරලා විනාස වෙලා යනවා මුළු සරීරේම මනවෙලා. ඒවෙලාදදි ෝකාලි හාමුදුරුම් හ වේදනාවකට පත්වනවා. උන්වහන්සේ වේදනාවෙන් දුක්විහිඳලා දුක්හිදලා දුක්කහින්දලා මැරිලයනවා. ඒ මැරිලාගේ දවසේ බුදුරජාණන් වහන්ේ හමෝට එක් තරා දෙවිය එක් පැමිණේෙනවා. මේ දෙවියන් නැවිල්ල බුදුරජාණන් වහන් සිට දේශන කියනවා. බුදු හාමුදුරුවන්නේේ කෝකාලික කියන භික්‍ෂූන් වහන්සේ අප අත්තු වනාා. උන්නවහන්සේ අපුවත් වෙලා ඉපදුනේ පදුම කියන නරකේ. හොඳ තැනක නෙමේ ඉතාමත් නරක, අවැඩදායක තැන තමයි උන්හස ඉපත ලැබුවේ කියලා කියන. අන්න ඒ වෙලා විදි තමයි බුදුරජාණන් වහන්සේ පින්වත් නොවයි මං කියපු ගාථාව දේශනා කළේ. පුරිසස්සහි ජාතස්ස කුටාරී ජායතේ මුකක්. යම්කිසි පුරුසෙක් ඉපදන වෙලාවටම ඔහුගේ මොකයේ කෙටේරික් හටගන්නවා. ඔහු ය වැරදි විදිහට පාවිච්චි කලො තමනුත් විනාස වෙලා අනුවත් විනාස කරනවා කියලා කිව්වා. බලන්නකෝ වචනයක් ගිය දුර එනිසා. මේ විදිහේ නරකවචචන හිස් වචන කේලාම්කීම් පරස වචන භාවිච්චිකරන්ට එපාය කියලා බුදුරජාණන් වහන්ස බට මතක් කර. ඔබ කතා කරන හැමවෙලාවකම ඔබේ වචනය තුළ ප්‍රයෝජන වත්්‍යයක් ඒවාගේ මර්තාන්විත දෙයක් ධර්මානුකූල දෙයක් කතාකිරීම තුළ පින්වත්නී මේ වචනයට ලොකු වටිනාකමත්දෙන්ට පුළුව භාගවත් බුදුරජාණන් වහන්ස හැමතිස්සම දේශනා කළේ ධම්මියෝවා කතා අරියෝවාතුන් භව් ඔබ කතා කරනවනන් ධර්මික දෙයක් කතා කරන්ට නැත්තං උතුම් නි්ශබ්ධතාවය සුරකින්ට එත් ඉතාමත් මොහොඳ දෙයක් එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට පෙන්නනවා මේ වචනයට කළ හැකිදේ බොහෝය කියලා බලන්ටක බුදුරජාණන් වහන්සගේ දේශනාව තුළ වචන සත්‍යානුභාබලය අපි කොච්චර සෙතක් ලබනවාද කිය. බොහෝ විට පිරිත් කිය අධි භික්ෂූන් වහන්සේලා වචනවල සත්‍යානුභාවෙන් සූපත්තේවා. ඒ ඒේන සච්චේන සුවත්තිහෝතු. ඒ සත්‍ය වචනයේ බලය සෙතක්ම වේවා, ශාන්තියක්ම වේවා කියලා ඔබට සෙත් පතනවා. එනිසා වචනයකට ඔබට කරන්ට පුළුවන්දේ ඉතාමත්ම ඉහිහලායි. ඔබ සුගතියට අවුනවා වගේම වචනවලට පුළුවන් ඔබ දුගතියටයවන්. ඔබ දුකට පත් කරඩ සංසාරි. බලන්ටකු බුදුරජාණන් වහන්සිකේ දේශනාව තුළ ඕනෑ තරං මිනිස්සූ ජීවිතයේ වචනය නිසා දුක්විදපු හැටි හරි ලස්සනට පෙන්නලා දෙනෝ. අම්ඹපාලි ගැන ඔබ දන්නවා. අම්ඹපාලි ජීවිතකාලයේ පුරාවටම ගනිකාවක්කදියට ජීවත් වුණා. එක්තරා වෙලාවක අම්ඹපාලි අහනම බුදු හාමුදුරුවනේ මං ගනිකාවක් වෙන්ට මොනොවදමං කරලා තියෙන නරකදේවා. බුදුරජාණන් වහන්සේ වෙලාවිදි කියනෝ අම්ඹපාලිප පෙර භවයක නුඹ වන්දනාගමනක් කියා. ඒ වන්දනාගමනේ ප්‍රධානියා භික්‍ෂුණන් වහන්සේ නම එතුමිය ඉතාම වයස්කතයි. ඔබ ඒ නඩේහිටපු තරුණ කාන්තාවක්. ඔබ මේ වන්දනාගමනේ අනවෙලාවෙේ චෛත්‍ය වන්දනාවක යෙදෙනවා ඒ චෛත්‍ය වන්දනා කරන වෙලාවේ ඔබේ නඩේහිටපු ප්‍රධාන අර නඩේ. ප්‍රධාන සිල්මාතාාව එහම ඇත භික්‍ෂුණින්න් වහන්සේට කිවසුමක් යනු. හොටු පිට වෙනවා. නාසෙන් හොටුදියර ගලද්දි අම්ඹපාලි තරුණයක් එයාත් කේන්ති ගිහිල්ලයා කියනවා මේ වෛශ්‍ය කාන්තාවට මෙතෙනිදිවත් මේ දේවල් පාලනය කරගන්න බෑනි අපේ ඇඟවල්ලටත් හොටු දියර විස්සවුනා කියලා දෝසාරෝපණය කරනු. හැබැයි එයා දැනගෙන ඉන්නේ නෑ අර නඩේ ප්‍රධාන භික්ෂුණීන් වහන්සේ මහරහත් මෙහෙෙනක් කිය කියලා. එතුමිය රහත් මෙහෙෙනිය. බුදුරජාණන්හසේ දේශනා කනු අම්ඹපාලිය එදා රහත් මෙහණින් වහන්සේ නමකට වෛශ්‍යකාන්තාව කියලා කරපු අපහාසේ නිසා එදාඉදං අද දක්වාම ඔබ සෑම භවයකම ගනිකාවක් වෙලා යිප දුනාය කියල. බලන්ටක පුංචි වචනයක් ගිය දුර. එනිසා මේ පුංචි වචනයකට ඔබ දුකටපත් කරන්නට පුළුවන්ගේ කියලා අපි තේරුම්ගන්ට ඕනේ. ඒ විතරක් නෙමේ ඔබ හලාදන කුදජ්ජුත්තර. දජුත්තරාගේ නියමනම උත්තරා. උත්තරා කුදු නිසා කුදු උත්තරා කුදජුත්තරා බවට පත් වනා. බුදුරජාණන් වහන්සේ දේශනා කනෝ කුද්ජ ත්තරාට, පෙර බවේක සිටු කුමාරි කාාවක් වෙලා හි දිද්දිි ුද್ ුත්තරා නුම සඳල තලේ හළුව ත් එක්ක හිළු තහළු කෙලිකවටකාංකර කරන්න. ඒ වෙලාවිදි මහපාරේ පසේ බුදුරජාණන් වහන්සේෙන මක් පින්ඩපාතේ, වඩිනෝ උන්හන්සේ වයස්කතයි කුදු ගැහිලා. කුදු ගැහිලා ගමං කරන වෙලාවේ පිඩපාතේ වඩින වෙලාවේ, මේ උත්තරා පෙරභවේදිමොකද කරන්නේ තමන්ගේ ඉහෙළියන්ට කතා කරලා කියන අර බලාපල්ලා. අර යන හාමුදුරුව ඇවිදින්න මෙහෙමයි. කුදෙක්. කුදු ගැහිච්ච මිනිහෙෙන්. මේ විදිහටයි ඇවිදින්නේ කෙලා පහස කරකර හිනා වෙබී රඟපාලා පෙන්න්නනෝ. බුදුරජාණන් වහන්සේ දේශගනක් කුද්ජුත්තර අර පසේ බුදුරජාණන් වහන්සේ නමකට එදා ඔබකරපුව පහස නිසා. එදා ඔබ වචනයෙන් කරපුරිද විම්නිසා ඔබ සංසාරයේ සෑම් භවයකුම කුදු ගැහිලායිප දුනාය කියලා. මේ වගේ කතාරාශ්ිය, බුද්ධ දේශනාව තුළ ඔබට දැකගන්ට පුළුව. බුදුහන්ද්‍රගේ ශාසනයේ ශ්‍රාවකයෝ අතර යිටිය ලකුන්ටක බද්ධ මහරහතන් වහන්සේ. උහන්සේට හරි ලස්සනට බණ කියන්න පුළුව. උහන්සේ බණ කියා දිකිසිම කෙනේ කිසිම සද්ධයක් බද්ධයක් නෑ උන්හන්සේගේ ධර්ම දේශනාවට ඇලුම් කරනවා ඉතාමත්ම ලස්සනට ඒ ධර්මදේශනා වහගෙන ඉන්නවා. මෙන්න මේ ලකුන්ටක බදධ්‍යිය හාමුදුරුව කොච්චර ලස්සනට බණකයන්ට පුළුවන්කමක් තිබ්බත් පම්වත්න්නේ ඉතාමත් විරූපී ශරීරයක් තිබ්බ ස්වාමින් වහන්සේෙනවා. උන්වහන්සේ පුංචි අඟුටු මිට්ටෙක් වගේ කලු විරූපී ශරීරයක් තිබ හාමුදුරු කෙනෙ. මෙන්න මේ ස්වාමීින් වහන්සේ මුණගැහෙන්න්න දවසක් ඈත ප්‍රදේශයක ඉඳලා හාමුදුරුවරුපි පිරිසක්කෙනවා. න්නහසේලා එන වෙලාේ ලකුන්ට බද්ධිය ස්වාමින් වහන්සේ ජේතමනාරාමෙන් මිදුල අමදිනෝ. නිදුල අමදින වෙලාවෙද අර ස්වාමින් වහන්සේලා එනම පන්සලට හැබැ උන්න්නහන්සට අන්ඳුරගණඩ බෑ මේ ලකුන්ටක බද්්‍ය වාමින් වහන්සේ කියලා. මේ ස්වාමන් අහන්සල හිතනව පුංචි හාමුදුරු කෙනෙක් වඩ ඇති කියලා ඔන්නහසගේ හිස්සා අත ගාල කනටිකක් මිරි කළ අහනෝ කෙසේද මල්බෑයිනි සුවස්සේ ඉන්නවාද කියලා. බාපොච්චිය කොහොමද හොඳද සැපසනීප කොහොමද කියලාහන්. න්හසේ සිනාවකින් උත්තරදෙනවා අර භික්ෂූන් වහන්සලා බුදුරජාණන් වහන්සේළඟට යනු. ගිල්ල බුදුරජාණන් වහන්සට වන්දනා කරලා බුදුහාමුදුරුවන් විස්තර හපුහම කොහන් දන්ද මහනි නියාවේ මොකට දාව කියලා. බුදුහාදුරණයක් පඇතිඉදලාව අපියාව අර ලස්සනට බණ කියන ලකුන්ට බදධ්‍ය හාමුදුරුවන්ගේ බණනටි කක්හන්. කෝන් වහන්ස කියලා හපුහම බුදුරජාණන් වහන්ස දේශනාගනව මහනෙනී අ ජේතවනාරාමේ මිදුලෙදී. බොහන්සෙලා කෙලිකවටකංකරලාවේ ඒතමයි ලකුන්ටක බද්ිය මහරහතන් වහන්සි කියලා. අනේ අරස්වාමින් වහන්සේලා මහකම්පාවකට පත්ේ නවා. අපි මහරහතන් වොහන්සට නේද මේ වගේ අගෞරවයක් කළේ කියලා. උහන්සලා නැවතත් දුවගෙන ගිහිල්ලා ර ලකුන්ටක බද්‍යිය ස්වාමීන් වහන්සගේ මැඳල සවාවිල්ලනො. නහන්සේ කියනොෝ මගේ කිසිම තරහක් නෑ ඔබෝහන්සලා ගෙන මට කිසිම වෛරයකුත් නෑ කියලා. මේ ස්වාමින් වහන්සලා ටික ැවතත් බුදුජාණන්හසේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සකින් විවසනව භාග්‍යතුන් වහන්ස මෙච්චර ලස්සනට බණ කියන්න පුළුවන් වෙලා. මෙච්චර ලස්සනට මිනිස්සුන්ට ධර්මය පැහැදිලි කරන්න පුළුවන් වෙලා ඇයිුන් වහන්සේ මෙච්චර කැතට ඉපද මේ. ඇයුන් වහසේ විරූපිය වුණේ මේ අගුට මිට්ටෙක් වගේ ඉපදුනේ ඇයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මහනිනි පෙර භවයකෝය ලකුන්ටක බද්ධිය බුදුවරේක්ගේ චෛත්‍යයක් නිර්මාණය කරන වෙලාවක. ාගතුන් වහන්සේ මක් පිරිනුවවම්පාල මිනිස්සු චෛත්‍යයක් අදනවා ඒක ගනශරීරයේ තැන්පත් කල විශාල චෛත්‍යයා. හදන වෙලාවේ තැන්තැම්බල ගල්වැලි ගොඩගහලා තියෙනවා. මේ ලකුන්ට බද්‍යස්වාමන්හසේ බවි මත්‍ය දෘෂ්ටි පවුල කපත ලබල ඔතනින් ගමන් කරනවා. ගමන් කරන ගමන් මෙයාර වැඩකරන මිනිස්සුන්ට කියනවා. උඹලට නම් පිස්සු. මේතරන් ගල්වැලි වියදන් කරලා ඔච්චර විශාලව හදන්නේ ඇයි. මැරිච්ච මිනිහක්කනුවෙන් ඔච්චරදේවල් ඕන්ද. මෙන්න මේ තරමට හදාපල්ලා කියලා පෙන්න්න නො. බුදු හාමුදුරුවෝ දේශනා කරන අර පෙන්නපු සීමාව මේ තරමට හදාපල්ලා කිය ප්‍රමාණයටම උසගියා මිසක් සංසාරේතනින් හාට උසගේ නෑ අප්‍රමාන ගුණ සමුදායක් ලගු කිරීමේ විපාක. හිතන්ටොක බුදුගුණ අනන්තයි අප්‍රමාණයි අචින්තයයි කියලා අපි කියනවා. ඒ අචින්තෝ බුදුගුණ ලගු කරන්නට ගියා. ඉතින් ඔබ කලබලවෙන්ට එපා. අදත් අපේ සමාජයේ ඕනෑ තරන් ඒවාගේ පුදගලයෝ ඉන්න. අපි පහන් අසූහාර දක් පත්තු කරලා බුදු හාමුදුරුවන්ට පූජාවතියනවා කියලා ව්වාහම සමහර ඇත්තෝ ඉන්නවා කියපුග මම්ම අපෝ පොල්තෙල්ොල ගණන් කියලා එපින්කම ලගු කරනයි. අපි මල් අසූහාරදහ පූජාගරනවා කිව්වගම. අනේ සැදැහැ සිටන් එක මලක් පූජ කරත් ඇති කියලා එපින්කම ලගු කරනඇත්තුව ඉන්න. බුදුහාන්දුරු දේශනා කරනෝ මසුරා දෙන්නෙත් නෑ දෙනාය දැකලා සතුට වෙන්නෙත් නෑ කියලා. එනිසා ඔබ කරන්ටෝන ඔබට කළ නොහැකි දෙයක් යම් කිසි කෙනෙක් කරනවාන. ඔබට පුළුවන් අයුරකින්යට සම්බන්ධ වෙලා ඒ පින ඔබා අනුමෝදංවීම පමණයි. එනිසා කවදහවත් අනුන්ගේ පින්හං වලට ගරහන්ඩ යන්ඩ එපා. බුදුජාණන් වහන්සේ දේශනා කරනවා එදා ලකුුණටක බද්ධිය පෙරභවයක මේ තරමට හදාපල්ලා කියලා කියපු වචචනය නිසා ඒ වචනේම ලුුණටක බදධිය හාමුදුරුවන්ව දුකට පත් කලා කියලා. එනිසා පින්වත්න්නේ බලන්ට මේ බුද්ධ සාාසනය තුළ ඕනෑ තරං කතා ප්‍රෘතිවරින් අපට පෙන්නනෝ වචනයකට මිනිහෙට්ට කරන්න පුළුවන්ති. ඔබත් මමත් සරණගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සට පවා සමහර වෙලාවට වැරදිවිදිහට පාවිච්චි කරපු වචනය විපාක සකස් වුනා. ඔබට මතක ඇති ලෝතුරා බුදුහාමුදුරුවෝ වේරංජාවේ අවුරුදු දොළහක්. වස්වසපු කාලේ උන්නහන්සේට දානිහම්බුනේනේ. උන්න්නහන්සට වළගඩනේ අස්සයෝ වලදන යව කියන රළු දහන්‍යවර්ගේ. ඇයි බුදුරජාණන් වහන්සට හෙමවුණේ. උන්න්නහන්සේත් සංසාර් දවසක වචනය වරද්ද ගත්තා. කොහොමද වචනය වරද්දගත්ත. ඉදත්ත බදුරජාණන් වහන්සට මිනිස්සු එකතු වෙලා දාන පූජා කරනවා සුවඳැල් හාල්වලින් බත්තුූයලා නොයක් කාධ්‍යබෝධන සකසල ඉතාමත් ම ඉහලින් දාන පූජ කරනු. අන්නේ කාලය තුළ අපේ බෝධි සත්‍යයන් වහන්සේ බෝධි සම්බාර්ධර්ම පුරන්ඩ කලින් එක්තරා මනුස්සකුලේක ඉපදිලා මිත්‍ය දෘෂ්ටිකේෙක් විදිහට ජීවත්ව වෙනවා. බුරජාණන්හන්ේ බෝධි සම්බාර්ධර්ම පුරන්ඩ කලින් මිත්‍ය දෘෂ්ටිකෙක්විදිහට උපත ලබනු. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා දංවලදන තැනින් මෙයා ගමනක් යනවා යන වෙලා වෙ තාමත්මහල සුවදක් දැනෙනවා. සුවද දැනිලා දංසාලාව ඩොළුව දාල බලපුහොම දකිනවා බුදු හාමුද්‍රෝ ප්‍රමුක මහා සංඝයා දංවලදනවා. ඒ වෙලා වෙදී කේන්ති ගිහිල්ල එලියට බැහල මිනිස්සුට කියනවා මුං නිකං ඉදගෙනයි කන්නේ. මුන්ට දෙන්ඩෝනෙ සුවඳැල්නෙමයි යව දීපල්ල මුන්ට යබ කියලා නෝක්කාඩු කතාවක් කියලා පිට වෙලා යනවා. එදා බුදුරජාණන් වහන්සේ නමකට කරපුුව පහසය පසුකාලෙක බුදුවෙලාත් උන්හන්සේට මාසතුනක් යව්වල දන්ඩ වුණා ඇයි බුදුරජාන් වහන්සේට යවදීපල්ලා කියලා කිව්වන ප්‍රකාශය අන්න වචනයක් ඔබව ගිනියන දුර. එනිසා මේ වචනයට පිම්වත්න්නේ ඔබ සුගතියට ගිනියන්ඩත් පුළුව. සාදු සාදු කියන වචනයකින් ඔබ සුගතයට පත් කරන්ඩත් පුළුව. ඒ වගේම තමයි ඔබ පාවිච්චි කරන පිටකරන සමහර වචනවලින් ඔබ දුගතියට පත් කරණඩක් පුළුව. මනෝරත පූරණිය කියන බණපුතේ හැරි ලස්සන ගාතාවක් තියෙනවා. මොකදද ගාතාව. සම්බුද්ධ දේශනා කාලේ සාදු සාධූති භාස්වතුෝ. මොකතෝ නිබ්න්තති ගන්දේ උප්පලංචය අතෝ දෙක. ඉම් කිසි කෙනෙේ බුදු බැනැහෙන වෙලාවට සාදු සාධ කියලා කියනවා නංහට ඇරලා. මොකතෝ නිබ්භන්තති ගන්දේ. මේ කටින් සුගන්ධයක් පිට වෙනවා කිව්වා උත්පලංචයතෝදකේ. හරියට නිල්මහනල් මලක් වගේ පිවතුරු මුකයක් ලැබෙනවාය කිව්වා. එනි සහ සත්‍ය වචනයේ බලය ඔබේ ජීවිතය නිවරදි වචනේ බලය ඔබට ළඟාකරගත්තොත්. ඒ සත්‍යයක් ක්‍රියාවක් විදිහටම ජීවිතයට ළඟාකරගණ්ඩ පුළුව. පිමන්තිය ඔබේ හරද අ්‍යන්තරේ තියෙන සිතුවිලි ලස්සනවැඩ ලස්සනවැඩ ඔබේ හදවතත්ේ. ලස්සන වඩ ලස්සන වෙඩ ඔබේ වචන ටිකත් ලස්සන වෙන. හදවත ලස්සන නං ඔබ පිට කරන වචනත් ලස්සනයි. බලන්ටකු සමහර වෙලාවට සමහර ඇත්තුූ කට ඇරියෝත් නරක වචනවලින් කතා කරනෝ. අපි කියනෝ පරුසු වචන කියලා. පරසු වචන නිරන්තරයෙන්ම කියන ඇත්තන් දිහා බලාගෙන හිටියෝ. ඒත්තන් මේ පිට කරන්නේ තමන්ගේ ජීවිතයා තෘප්තිකර ආශාවන්. තමන්ගේ ජීවිතයේ ඉෂ්ට කරගන්න බැරි ආසාාවන් තමයි ගොඩ දෙනෙක් මේ පරුස වචනවලින් එළියට දාන්නේ. කුණු හරප කියනවන්නං යම් කෙනෙක් නිතරම ඒත් අන්ගේ මානසික ස්වභාවේ දිහා ඔබා අනුකම්පාාවෙන් බලන්. හිත ලස්සන නං ඒත් අගේ කටින් පිට වෙන වචන ටිකක් හරි ලස්සනයි. මං ඔයත්තන්ඩ ජපාන්සෙන් කතාවක් කියල දෙන්න. ජපානේ භාවනාවගන්නන්න ගුරුවරෙක් හිටියා. එතුමා ටිකක් වයසයි ටිකක් මහතයි. වයස්කත මේ මහත ඉතාමත්ම හොඳ ගුරුවරේ. එයාගාභ හිටිය ගෝලයෝ පන්සීය ය ගෝය ගුරුවරයට හරි ආදරේ. දවසක් මහ නොහික්මුණු පුද්ගලයේ මේ ගුරුවරය අළඟටාව භාවනා විගෙන දැන්. මේ ගුරු හාමුදුරුවූ ඉතාමත්ම ආදරෙන් ගෝලයාව පිළිගත්තා පිළිය අරන්ටික දවසක් උපදෙස්දීලා දවසක මේ ගෝලයෝ පන්සීඇත් එක් කාර අලුත් ගෝලයවත් ඉන්දලා නායක හාමුදුරෝකෝ එහෙනම් අපි භාවනාකරමු. භාවනාව අවසානයේදී හැමෝම මට කියන්්ඩෝනේ භාවනාව වෙලාවෙදී ඔබ සිටිං එකිනෙකාව දැක්කේ කොහොමද කියලා. දැම් භාවනාව පටන්ගන්නවා භාවනාව වරවෙනකං අර් ගෝලයට හිතේකං කර ගණඩ බෑ. ඕගේ හිතේ නොයෙක් නොයෙක් සිතුවිලි එහෙම හෙදුවනො. බලන වචනය තියෙන අසංවරකම. මේ නායක හාමුදුරුව භාවනාව අවසං වෙලා කියනවා මම මගේ භාවනාව වෙලාවෙදී හැමෝම හරි ලස්සනට දැක්කා. ඒ අතරතුරේ මේ අලුතෙන් භාවනා කරණ්ඩාපු මගේ ගෝලයාාව මන්දැක්කා නෙළුම් මලක්කුඩ වැඩඉන්න බුදුවරෙක් වගේ කියලා. ඒ අලුත්ශිෂ්‍යයාගේ අහනවා ගුරුවරයා ඔබ මාවදැක්කේ කොහොමද කියලා. මේ වෙලාවිදි මේ ගෝලයක් කටඇරපු ගමන් කියනවා මටනං ඕවා පෙවනේ නෑ මටනං ඔබතුමාව පෙවුනේ දැම්පෙනෙන්නේ මඩගොඩක්කොඩ ලැගල ඉන්න නා කියවූරෙක් වගේ කියලා. ොද ගුවරයා වයසයි ගුරුවරයාම් මහතයි එනිසා කියනව මඩගොඩක්කුඩ ලැගලඉන්න නාකි ඌරෙක් වගේ මට ඔබෝ පෙනෙනවාය කියලා. ඒවලා විදි අනික් ශිෂ්‍යයන්ට කේන්තියන්නවා. ඒ ශිෂ්‍යෝ හිටපුදැන්වලින් නැගිට ල නො මේේ අලු ශිෂ්‍යයට පහරදෙන්. අර ගුරුවරයා අර ශිශ්‍යයෝ සියලු දෙනවම නවත්තනවා. ඕහම ඉන්ඩ කියනවා. ඇයි ඔබතුමාට මේ පුද්ගලය ආපාස කර ගුරුවරයා කියනවානෑ මගේ හිත මුනිවරේගේ වගේ පිරිසිදී. එනිසා මන් පිටකරපු වචනත්හරි පිරිසිදුයි. ඔහුගේ සිත ූරෙක්්‍ය වගේ අප පිරිසිදුයි. එනිස්සා ඔහු පිටකරන වචන පවා පිරිසිදුයි කියලා. ඔබට පේනවන් ඔබේ හිත ලස්සනවෙඩ ලස්සනවෙඩ ඔබ පිටකරන වචන ලස්සනයි. ඔබේ හිත කැතවෙන්න 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 ඔබ පිටකරන වචනත් කැතයි. මේ අවට තියන ස්වභාවධර්මයාන්ට පවාපින් මධනී ඔබේ වචනේ බල පෑම් තියනවා. ඔබ ලස්සනට කතා කරනවන ඔබේ වචනවල සුවදායි බවක් තියෙනවන අවට පරිසරය පවා මහ සුවදායි සවභාවයක් ගන්න. පන්සල්ලොල තියෙන ගස්වල වැඩිපුර ගඩි හදෙනවායි කියලා උපාසකම්මල කියනවා. ඒක අර්ථයේ මොකදදපම් වත්න්නේ. ඒ ගස්හොලටත් ඒ වචනයේ තියෙන සුවය දැනනවාය කියන අතය. ටෘසියානු විද්‍යාඥෝ පිරිස මීට වසරගාන්නකට පෙර පර්්‍යශනයක් කලා. අන්තර්ජාලයේ මම දැක්වා බොහොම ලස්සනට පෙන්න්නනවා ඒගොල්ලො එක සමාන මිරිස් පැළ දෙකක් කරගෙන පැල දෙකට වචනය හොඳ විදිහටත් නරක විදිහටත් පාවිච්චි කරනු. එක පැලේකට උදේ පාන්දර්මයේ විද්‍යාඥෝ ගිහිල කතා කරනවා සුබ උදෑසනක් මිරිස් පැලේ ඔබ හරි ලස්සනයි. ඔබ ඉක්මනට ලොකුවෙලාපිට කරල්දෙන්ට කියලා බොහොම ආදරයෙන් කතා කරනු. අනෙක් මිරිස් පැලේ ඒ විදිහටම පෝරදාල වතුර දාලා තවතැනක කියලා. මිරිස් පැලේට උදේපාන්දර ගිහිල්ලා දොස් කියනවා. ඔබ උදේපන්දර දැක්හාම හරිම මුස්පේන්තුයි. කාලකන්නේ මිරිස් පැලේ කියලා ඒ මිරිස් පලේට නරක විදිහයට කතා කරනවා. මේගලු ප්‍රතිඵල ඉදිරිපත් කරනවා අර හොඳ විදිහට කතාගරපු මිරිස් පැලේ තාමත්ම සස්වීකව හැදිලා කරල් හැදිලා මල් හැදිලා බොහෝම ප්‍රයෝජනවත්විදියට හැදෙනවා හැබැයි අර නරක විදිහට කතාගන්න මිරිස් පැලේ දවසිින්දවස කොළ හැලිලා කොළ හැදිිලා ගිහිල්ලා විනාසවෙලා යනවාය කියලා. මේ විද්‍යාඥෝ පෙන්න නොව වචනය සතුන්ට පවා, ගස්වලට පවා මනුස්යන්ට පවා ඉතාමක්න සැනසීමක් කඋදාකරන්නට පුළුවන්ගේ කියලා. එනිසා සත්‍යක්‍රියාව වචනය බලය සත්‍යයේ බලේ බුදුරජාණන් වහන්සේ තරක් ප්‍රයෝජනයට ගත්ත කෙනෙක් නෑ. අපි දන්නව මහනෙල් සුවඳමය කුඩ මසුපිලී ගඳමේ. දෙකටඒ දිය මේ හොඳට නරකට දෙකට කටමය. මේ කටින් හොඳදේකරණ්ඩත් පුළුවන් නරකදේ රන්ඩත් පුළුවන්, ඒ කට ප්‍රයෝජනයට අරගෙන, හොඳ විදිහට පාවිච්චිත් කරොත් නිවනිින් නිවැඩත් පුළුවන්. එනිසා මෙලොවත් ජයගෙන පරලුවත්ජයගෙන උතුම් නිවන්මාර්ගය සාත්සාත් කරගණඩ පිණිස මේ අහපු බනත් මේ අතන්ට උපනි ශ්‍රේවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරම්. කැමති ලුදවියන්ටත්වන්න ලැබේවා ඩෙවියෝදිව්‍යාවු සෙන්වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්තුවා මේ අත්තුෝ සුරකිත්වා එසේ ආසිරවාද කරන දෙවියනුත් අමාමහනිවනින් සැනසෙත්වා කියල සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒවාගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින් වත්සියලුම දෙනාටත් අද දායකත්්‍යයන් සම්පූර්ණ කරන සිලු දෙනාට ස්වර්ණවාහිනී කාරය මණඩලේ මෙ සියලුම දෙ නාටත් මේ පිං එකසේ හිතුවාසනා වේවා අපේ රට එල්ලවී තියන ව්‍යසන සියල්ලක්ම දුරින්දුරු වේවා ධර්ම දේශනනාශ්‍රවනය කරන ඔබ අප සෑම සිරු දෙනාම නිදුක්වේවා නිරෝගවේවා සුවපත්වේවා කායිකවේදනා මානසික පීඩාදුෝ විශ්්‍රාමලත් ජනපදනිල දහරී ඒ හෙට්ටි කීපියාණන්ටත් සතියකට පෙර අභවක් ප්‍රාප්ත වූ රන්සයකුඩ උතුරෙහි විසූ. W බස්නායක සහෝතරයානන්ටත් පින් පැමිණවීම සඳහා, අදදින මෙම ධර්ම දේශනාවට දායිකත්්‍යය දක්වන ලදී.